නව බදුක්‍රමේ නිසා වෙළඳපළේ සීනි මිල ගණන් වැඩි වී තිබෙනවා. නමුත් මෙම මිල වැඩිවීමේ වාසිය ලබාගෙන ඇත්තේ ව්‍යාපාරිකයන් තුන්දෙනෙක්. පනවා තිබූ රුපියල් 31ක විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ඉවත් කර නව බදු ව්‍යුහයක් හඳුන්වා දීමට පසුගිය සැප්තැම්බර් මාස 17 වෙනිදා මුදල් අමාත්‍යාංශයේ පියවර ගත්තා. නව බදු ක්‍රමයට අනුව සීනි කිලෝග්‍රෑම් 1ක් සඳහා අද වන විට දැරිය යුතුව ඇති මුළු බදු ප්‍රමාණය රුපියල් 43ක් පමණ වෙනවා. ලෝක වෙළඳ පොලේ සීනි කිලෝග්‍රෑම් 1ක් සඳහා ගෙවිය යුතු මිල පසුගිය කාලයට සාපේක්ෂව අඩු වී ඇති බැවින් මෙම පියවරගත් බවත් සිල්ලර වෙළඳ පොලට එමගින් බලපෑමක් නොවන බවත් මුදල් අමාත්‍යාංශය සඳහන් කළා. නමුත් බදු පැනවීමට පෙර තොග වෙළඳ පොලේ රුපියල් 91ක් වූ සීනි කිලෝග්‍රෑම් 1ක මිල මේ වන විට රුපියල් 100 ඉක්මවා තිබෙනවා. දළ වශයෙන් රුපියල් 15කට වැඩි ප්‍රමාණයකින් තොග වෙළඳ පොලේ ප්‍රමණක් සීනි කිලෝග්‍රෑම් 1ක මිල වැඩි වී තිබෙනවා. අපිට දැන් අලුතින් එන එන සීනි වලට දැන් කොස්ට් එක 105ක් විතර වැඩි වෙලා තියෙනවා. ලබන සති වෙනකොට තවත් වැඩි වෙන්න ඉඩ තියෙනවා. 91යි 90යි 90 ගණන් තමයි තිබ්බේ. ඒක එක පාරන රුපියල් 12ක 14 ආසන්න තීරු බද්ද දැමි මේ එතකොටගෙන ලබන සතියේ රුපියල් සීනි 105ක් යන්නත් පුළුවන්. බදු වෙනස් කිරීමට පෙර මෙරට සියලුම සීනි තොග පිරමීඩ් විල්ම විල්සන් ට්‍රේඩින් සහ පල්ලේගොඩ ට්‍රේඩින් නැමැති සමාගම් තුන සතු කරගෙන තිබුණා. ආනයන කරුවන් පැවසුවේ පිරමීඩ් විල්ම සමාගම තමන් සතුව තිබූ වැඩි සීනි ප්‍රමාණයක් මිලදීගෙන තිබූ බවයි. මේ අනුව සීනි මෙට්‍රික් ටොන් 60,000ක් පමණ මේ ව්‍යාපාරිකයින් තුන්දෙනා සතුව ඇතැයි ජීවන වියදම් කමිටුවේදී අනාවරණය වී තිබෙනවා. බදු වැඩිවීම නිසා සිදු වූ වාසිය යොදාගෙන මෙම සමාගම් සීනි කිලෝග්‍රෑම් 1කට අඩුම තරමේ රුපියල් 10ක පමණ ලාභයක් උපයමින් සිටින අතර මෙට්‍රික් ටොන් 60,000ට ලබන ලාභය අඩුම තරමේ රුපියල් මිලියන 600ක්. දැන් දැක්කනේ සීනි වල මගඩිය. සීනි ඕන තරම් මේ තියෙනවා. සීනි ඕන තරම් ස්ටොක් එකේ මේ තියෙනවා. ආණ්ඩුවට දන්නේ නැද්ද? මේ රට තුලට ආනයන වෙලා තියෙනවා සීනි කොච්චරද කියලා. ඒක දැන දැන කොච්චර තියනවා කියලා දැනගෙනත් මොකද කරුවේ? දැම්ම ඩියුටි එක. වැඩි කරපේටම රුපියල් 15කින් වැඩි වුණාම ඉතල වරන්ඩ ස්ටොක් එක තිබිච්ච මිනිහාගේ තත්ත්වය මොකද කියලා. කෝටි කීයක්ද අඹ කරුවේ අර සීනි ගේන එක කියන. කවුද මේ සීනි ගේන එක කියන? මහින්ද රාජපක්ෂගේ කාලෙත් කොන්ත්‍රාත් කරපු කෙනෙක්. දැනුත් ඒ කොන්ත්‍රාත්වම තමයි වෙන්නේ. ඉතින් මේක තමයි මේ රට තුල තියෙන ප්‍රශ්නේ. සමහර උදවිය එම ආණ්ඩුවේම ලොප්පෝ. සීනි ගේන කට්ටිය, සංග්‍රිලා කට්ටිය, චීන කම්පනියත් එක්ක ගනුදෙනු කරපු කට්ටිය මුන් තමයි තවමත් ජොලියේ ඉන්නේ. අර ආණ්ඩුවේ ජොලි, මේ ආණ්ඩුවේ ජොලි. එයි මලික් සමරවික්‍රම ඉන්නකන් කිසිම බයක් නැහැ. මහින්ද මාත්‍යත් එක්ක ගනුදෙනු කරපු හැම කෙනාම මම සලකනවා කියන ඒ වචනේ මහින්දට දීලා තියෙනවා. ජීවන වියදම් කමිටුව මෙම තත්ත්වයේ සැලකිල්ලටගෙන සීනි සඳහා පාලන මිලක් පැනවීමට තීරණය කර තිබුණේ පසුගිය දෙවැනිදායි. මේ අනුව සීනි කිලෝග්‍රෑම් 1ක තොග මිල රුපියල් 95ක්ද සිල්ලර මිල රුපියල් 100ක්ද විය යුතුයි. පාලන මිලක් පැනවීමට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයට උපදෙස් ලබා දුන්නත් තවමත් එය ක්‍රියාත්මක කර නැහැ. මෙම පාලන මිල ගැසට් කිරීමේ නිසි බලධාරියා වන්නේ පාරිභෝගික අධිකාරියයි. කොන්සිම ඔතෝරිටි එකට දාලා දෙන සභාපතිතුමා හැමදේම වැඩි කරනකොට ආග බලන් ඉන්නවා. ඉස්සර අපි දැක්කා කිසිම දෙයක් වැඩි කරන්න දුන්නේ නැහැ. කිරිපිටිමල ආවම ඒ කොමිටියක් දාලා ඇමතිවරු දෙන්න ඕනේ කියලා කියනකොටත් ඒ කොන්සිම ඔතෝරිටි එකේ සභාපතිතුමා ඉඩ දුන්නේ නැහැ. ජනාධිපතිතුමා ගෙන්නුවා. ගෙනල්ලා කිව්වා මොකද ප්‍රශ්නේ කියලා. නෑ මට ගෑස් කම්පනියේ සභාපති කෙනෙක් මට තරජනය කරනවා මරනවා කියලා. ඒත් මම ඒක මිල උස්සන්න දෙන්නේ නැහැ. ලෝක වෙළඳ පෙළේ මාකට් එක මේකයි සර් ප්‍රයිස් එක අපිට දෙන්න බෑ කියලා කිව්වා. ඒතර කොන්සියුමර් ඔතොරිටි එකයි කොන්සියුමර් තව එකක් තියෙන දෙකක් තියෙනවා. ඒ දෙකේම සභාපතිවරු දෙන්න එකට වැඩ කෙරුවේ. ඒ වගේ හොඳට වැඩ කරපු පිරිසක්. හැබැයි දැන් පත්වල ඉන්න සභාපතිතුමා බැලුවාම සභාපතිතුමා ප්‍රීමා කම්පනියේ ඉස්සර වැඩ කරපු කෙනෙක්. ඒ නීතිඥවරේ එතුමා ඒගොල්ලන්ට පෙනී හිටලා තියෙනවා. ප්‍රීමා වෙනුවෙන් පෙනී හිටලා තියෙනවා. මෙතන කොන්ෆ්ලික්ට් ඔෆ් ඉන්ට්‍රස්ට් එකක් තියෙනවා. එතුමාගේ පත්වීම වාම අවලංගු කරන්න රිෂාඩ් එමතුමා